ඉතින් අපිට ගම්බද මිනිසුන්ට මොන දුර්භික්ෂාවක් ඔවුන්ට ගැටලුවක් වෙන්නේ. මොකද ඔවුන් කන්නේ මොනවද, බෙහෙත් වලට ගන්නෙ මොනවද, ඒ හැමදේම දන්නවා. ඉතින් මේ පළතුරක් වගේ ලස්සනට පෙවුනට මේ කැලේට හැදෙන වැල් වර්ගයක්. ඉතින් මම දැක්කා නිවුස් වලට කියනවා පිස්සු බලු රෝගෙට තියෙන බෙහෙතුත් දැන් හිඟයි කියලා. ඉතින් ඉස්සර පිස්සු බලු රෝගේ හැදුනහම කැඳ විදිහට දුන්න කොළ වර්ගය තමයි මේවා. මේවා ගස් දිගේ බදාගෙන යනවා මේ පෝටවැල්. ඉතින් වෑංජනයක් විදිහට තෙල් දාලා කිරට හරිම රසයි. ඒ කියන්නේ ලපටිඩලු. ඒ විතරක් නෙමෙයි, සර්ප විෂයට, බලු විසුට, දත් කැක්කුමට, ඒ හැම දෙයකටම ඖෂධයක් විදිහට ගන්න මේ පෝටවැල්. ඉතින් මේකේ මේ ඉදුණු ගෙඩි මන්නම් මෙහෙම කෑවට මේව තම්බල ආහාරයට ගන්නවා. ඉතින් අපි දන්නේ නැති වුණාට කන්න කෑම ඕන තරම් තියෙනවා. ඉතින් ලංකාවේ පොළව සශ්‍රීකයි. ඇටයක් විසික් කරොත් පළතුරු පැලයක්ද එළවලුද කියලා නෑ, ඕන එකක් හැදෙනවා. ඉතින් මේවා ඇවිල්ලා වඳ කරන්න බැරිව විදිහට ගස් දිගේ බදාගෙන යන මුල් රැහැනකින් බදාගෙන හැදෙන. ඉතින් ඔබට ගාඩන් එකකුණත් කප්පාදු කරලා ලස්සනට හදාගන්න පුළුවන් පෝටවල්. ඉතින් උද්‍යාන අලංකරණය කරනකොට මේවා වෙනුවට විදේශ රටවලින් ගේන IV වර්ග භාවිතා කරන්න. හැබැයි මේ පෝටවැල්ලුත් ඔබ හදලා බලන්න තාප්පේ ගැවලා හරිම ලස්සනයි. ඉතින් මේවා දේශීය ශාක ගුණ දෙන පළතුරුවක්, එළවලුවක්, බෙහෙතක්.